ඉතිහාසයේ ප්‍රශස්තම පාර්ලිමේන්තුව හදන්න එළඹෙන මැතිවරණින් පසු තමන් බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා කියනවා. ඒක නව දේශපාලන ක්‍රමයක් ගොඩනැගීමට අදාළ කාරණයක්. විශේෂයෙන්ම 77න් පසු දේශපාලන ක්‍රමයේ වෙනස් වීම පදනම් වුණේ වෙළඳපොළ ආර්ථික ප්‍රතිපත්තිය මත. එතෙක් ක්‍රියාත්මක වුණු රාජ්‍ය ධනවාදී ආර්ථික ක්‍රමය වෙනස් විය යුතුව තිබුණා. හැබැයි විවෘත ආර්ථිකය දක්වා සිද්ධ වුණු ඒ වෙනස් වීම ක්‍රියාත්මක කළ ආකාරයේ ලොකු ආරවුලක් තිබුණා. රාජ්‍ය නායකයාට මූල්‍ය හෝ දේපළ අවභාවිතාවක් කරන්න ඕනෑ වූ විට ඔහු තමන්ගේ සංගයන්ටත් ඒ සඳහා අල්ලස් දෙන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළා. රාජ්‍ය නායකයා තමන්ගේ මුඩු ඉඩමක් සරුසාර පොල්වත්තකට මාරු කරගන්නවා. ඊට පස්සේ තමන්ගේ සංගයින්ටත් ඊට සමාන ක්‍රියාවන්ට ඉඩ දෙනවා. ඇතැම් අය ඒ අවස්ථාව ප්‍රයෝජනෙට අරන් පොල් අක්කරය රුපියල් 2කට මිලදී ගත්තා. ඊට පස්සේ හුඟක් නරක දෙයක් සිද්ධ වුණා. ඒ තමයි මහජන නියෝජිතයින් ආණ්ඩුව සමග ව්‍යාපාර කරන්න පෙළඹීම. පාරවල් හදන කොන්ත්‍රාත්තුව ගන්න මහජන නියෝජිතෙක් නම් පස් කපන වැලි ගොඩ දාන කොන්ත්‍රාත්තුව ගන්න මහජන නියෝජිතෙක් නම් බාර් ලයිසන් එකක් ගැනීම බහුතරයකගේ එකම අරමුණ නම් දේශපාලන ක්‍රමය හා ආයතන ව්‍යූහය දූෂිත වීම වළක්වන්නේ කොහොමද ඊළඟට මහජන නියෝජිතයින් තමන්ගේ පැවැත්ම පතා පක්ෂ මාරු කිරීම නීත්‍යානුකූල කෙරුණු ක්‍රමවේදයක් මගින් රටේ දේශපාලන ක්‍රමය උග්‍ර දූෂිත තත්ත්වයට පත් කෙරුණා. එහාට මෙහාට පනින්න දක්ෂ දේශපාලඥයින් අවුරුදු 25ක් 30ක් යනකම් හැමදාම ඇමතිවරු ලෙස වැජඹුණා. මහජන ධනය සහ දේපළ කොල්ල කන්නම දේශපාලනයට එන පිරිස වැඩි වුණා. මහජන නියෝජිත භාවයට අමතරව ධනෝපායන මාර්ගයක් වශයෙන් භූමි තෙල් කරත්තයක් Taman සතුව තිබුණු නිසා මහජන නියෝජිත භාවය අහිමි කෙරුණු පාරිශුද්ධ දේශපාලන සංස්කෘතියකුත් ඉහත කී සිදුවීම් වන්නට පෙර ලංකාවේ තිබුණා. ඉතින් රට ආගහදයට හෙළු මේ සියලු ඛේදවාචක වලින් පසුව ඉතිහාසයේ ප්‍රශස්තම පාර්ලිමේන්තුව හදන වැඩපිළිවෙලට අපි රටක් හැටියට ඉතා ඉක්මනින් යන්න ඕනේ. ඒ සමගම ප්‍රශස්ත දේශපාලන ක්‍රමයක් ගොඩනැංවෙන බවත් සහතිකයි. හදවස වියමන විමලනාත් වීරරත්න.